තියෙනවනම් අපි අන්තිමට ගන්නත් පුළුවන්. එහෙම තිබුණොත් එහෙම ඔබට පුළුවන් ප්‍රශ්න ලියලා අපිට ඉදිරිපත් කරන්න. පසු කාල වෙලාව හරි නැත්තම් කට්ටිය එකතු වෙලා කතා කරලා ඇහුවත් කමක් නැහැ. දැන් ඇහුවම විතර අනේ එරික්ට මේ ප්‍රශ්නේ තිබුණාද, අනේ මාරිට මේ ප්‍රශ්නේ තිබුණා කියලා හිතන්න එපා. අපි ඔක්කොගේම ප්‍රශ්නේ එන්නේ මොන හරි තීරණ කර ගැනීමක්. එක කිවෙන්නේ නැති එකක් මොන හරි තීරණ නම් ඒත් ප්‍රශ්නයක් නෑ, අහන්න පුළුවන්. මං තා ප්‍රශ්නයක් කියන්නම්. ගොඩක් තරුණයෝ මගෙන් අහන ප්‍රශ්නයක් මේ තරුණ තරුණියන්ට වැඩසටහන කරද්දී. විවාහ වෙන්නට වයස පරතරය අවශ්‍යද? අනියෝපාද අපි හිතෙත් තිබුණ එක කියයි. විවාහ ජීවිතයට සමස්තයක් හැටියට ගත්තම වයස පරතරය ලොකු වෙනසක් නැහැ. නමුත් අපි දකිනවා පිරිමි කෙනාගේ ගැහැණු කෙනාගේ වර්ධනයේ වේගයේ උඩ වයස පරතරයක් තිබීම නුවණට හුරුයි. මොකද වචනේ නුවණට හුරුයි. ඇයි මම එහෙම කියන්නේ? අපි ප්‍රස්ථාරයක් ගත කරොත් එහෙම මේ වයස වර්ධනය, ගැහැණු කෙනාගේ වර්ධනය, පිරිමි කෙනත් එක්ක සංසන්දනය කරද්දී ඉක්මනට වයස්ගත වෙනවා ගැහැණු කෙනා. මේ ගැහැණු කෙනාගේ වර්ධනය මේ ඔබ දකින්නේ පිරිමි කෙනාගේ වර්ධනය. පිරිමි කෙනා ගැහැණු කෙනාට හෙමින් වර්ධනය වෙලා නාකි වෙන්නේ තෙමින්, වයස්ගත වෙන්නේ තෙමින්. හැබැයි සංසන්දනය කරා විතරයි. හරිද? පැහැදිලි. අපි දැන් ගත්තොත් එහෙම උදාහරණයක් අපි ගත්තොත් එහෙම අවුරුදු 14 වගේ ගැහැණු කෙනා වර්ධනය වේගේ පටන් අරන් ගොඩක් පිරිමි කෙනා මේ හරි ඉන්නේ. ඔබ එක පැහැදිලි වෙනවා. ඔබ ගියොත් එහෙම මිශ්‍ර පාසලකට, මිශ්‍ර පාසලේ ඔබ ගන්න 7 වසරේ ගැහැණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ශාරීරික දිහා බැලුවම තේරෙනවා දෙන්නගේ ලොකු වෙනසක් තියෙනවා කියලා. 8 වසර ගියාම ඊටතර වෙනසක් තේරෙනවා. සමහර උළු වන්න ටීචර්ලා ඉන්නේ නැති ඒගොල්ලන් දන්නවා. හරිද? වෙනසක් තියෙනවා. උතර වර්ධන වේගයේ වෙනසක් තියෙනවා. ඔතකොට පුතේදී අපේ වර්ධනයත් එක්ක අපි තියෙන ආසාව වෙනස් වෙනවා. දැන් මම මේ වැඩසටහන කරා නම් 6 වසර 7 වසර ළමයිට මෙච්චර වෙලා කතා කරන්න බෑ. විනාඩි 45ක් කතා කරලා පොඩ්ඩක් දෙන්න ඕන වී එකක්. ඉතින් වී එකේ මොකද කියන්නේ? එහාට දුවනවා, මෙහාට දුවනවා, ගැහගෙන බැගෙන ආයෙවිල්ල වාඩි වෙනවා. ඔගොල්ලෝ මම වී එකක් දුන්නොත් ඔයගොල්ලෝ දුහලා පයින්න මුල්ල මුල්ලට පොඩ්ඩක් කතා කරද්දී ආයෙ ඒවි. වෙනස්, හැඟීම් වෙනස්, ආසාවන් වෙනස්. එතකොට දැන් අපි හිතමු, අපි නිකන් හිතමු අවුරුදු 20යි කියලා. දැන් අවුරුදු 20දී බලන්න දෙන්නම එක වගේ. දෙන්නගේම හැඟීම් එකයි, ආසාවන් එකයි. ඔව්. මෙහෙම ගිහිල් ඉවරලා අපි හිතමු මෙතන අවුරුදු 40 කියන්නකෝ. අවුරුදු 40න් පස්සේ තමයි වෙනස් වෙන්නේ. ගැහැණු කෙනා ඔන්න වයස් වෙන්න පටන් ගන්නවා. පිරිමි කෙනා තාම අර අදහස් වල යන්නේ. මේක ලිංගික පැත්ත විතරක් නෙමෙයි ආ. සියලුම ඕනෑ පාකම් වෙනස් වෙනවා. එතකොට පිරිමි කෙනා අපි හිතමු අවුරුදු 25ක් විතර වුණා කියලා. අවුරුදු 2-3ක් හරි කමන්නේ. එහෙම වුණා නම් එහෙම ගැහැණු එක්ක අවුරුදු 40 වෙනකොට අර අවුරුදු 45යි. දෙන්නම එක වයසෙන්ම විවාහ තුල එක වයසෙන් තමයි වයසට යන්නේ. ආසාවන් හැඟීම් එක හා සමානව අඩු වැඩි වෙනවා. ඉතින් ඒ නිසා නුවණට හුරුයි පිරිමි එක්කෙනා ටිකක් වැඩිමල් වීම. නුවණට හුරුයි. ඒ ගැන ඔබේ අවධානය යොමු කරනව තෝරා බේරා ගැනීමේදී. පැහැදිලි? හොඳයි. අපි ඊළඟට යමු. අපි ඊළඟ මාතෘකාවට
මත්ද්‍රව්වය. මත්ද්‍රව්වලට ඇබ්බැහි වුණාම ශාරීරිකව, මානසිකව, ආධ්‍යාත්මිකව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යනවා. හැබැයි හරි පුදුම විදිහට තමයි මත්ද්‍රව්වලට ඇබ්බැහි වෙන්නේ. දැන් අර මම කිව්වා එක දරුවෙක් ඇබ්බැහුණ හැටි. අපි හිතන්නේ ඒ මත්ද්‍රව්වලට ඇබ්බැහි වීම අද විද්‍යාවෙන් ඔප්පු වෙනවා රෝගයක් කියලා සමහරලාට. මොකද හැමෝම ඇබ්බැහි වෙන්නේ. මං අත්දැකීම් දෙකක් කියන්නම්. සුනිල්ට අවුරුදු 5යි. 6යි සුනිල්ට. අවුරුදු 6දී සුනිල්ලගේ පල්ලි මංගල්‍යෙ. ඉතින් අම්මයි තාත්තයි එකම දරුවා වෙස්පර්ස් වලට යනවා. වෙස්පර්ස් මෙහෙට ගිහිල්ලෙනකොට අම්මයි තාත්තගෙන පුති අද ඔක්කොම නෑදෑ වෙනවා. තාත්තගෙන මගේ යාළු වෙනවා. ඒ නංගිලා මල්ලිලා කලයිල එනවා. ඔයාලට සෙල්ලම් කරන්න පුළුවන් හෙට එනවා. ඒ නිසා හෙට උදේ නැකිල්ල අපි හයාමාරේ පූජාවට යම් පුතේ කියලා. හා 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 කියනවා දැන් ඉතින්. දැන් හයාමාරේ පූජාවට ගිහිල් එනවා. ගිහිල් ආවට පස්සේ සුනිල්ෙන් ආසාවෙන් ඉන්න කට්ටිය එනකම් සුනිල් දකිනවා තාත්තා මේසයක් පිහිදෙනවා. සුනිල් බොහොම ආසාවෙන් බලන් ඉන්නවා. තාත්තා කවදාකවත් ලීබඩු පිහිදන්නේ නැහැ. ගෙදර තියෙන අම්මා තමයි කියලා අද මේසයක් පිහිදෙනවා. හරි පුදුමයි සුනිල්ට. ඊට පස්සේ සුනිල් දකිනවා තාත්තා ලස්සන රෙද්දක් ගෙනලා මේ මේසෙට දානවා. ඇඳ රෙද්දක්වත් අඳන්නේ නැති තාත්තා ඒ දේ කරනවා. ඊට පස්සේ සුනිල්ගේ තාත්තා කුස්සියට යනවා. කුස්සියට වීදුරු වගේක් හොදනවා. අයියෝ බොන කෝපයක්වත් හොදන්නේ නැති තාත්තා. ඊට පස්සේ වීදුරු පිහිදලා ඉවරලා අර මේසෙ ලස්සනට නවනවා. සුනිල්ට හරි පුදුමයි. ආයේ දකින්න තාත්තා ගිහිල්ලා පොඩි කරදීසෙ වගේක් හොදනවා. හොදලා කුස්සියෙන් තියනවා. කාපු පිගානක්වත් හොදන්නේ නැති තාත්තා. හරි පුදුමයි සුනිල්ට. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඔන්න යාළු වෙනවා. සුනිල් දැන් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. අම්මා කුස්සිය හෝ හෝ ගාලු වෙනවා. උවිල 10 මාර වගේ නේද අම්මා ඇවිල්ලා අහනවා බීම ටිකක් බොමු නේද කියලා. ඔකම කියනවා හා කියලා. අම්මා ගිහලා ෆ්‍රිජ් එක අරිනවා. ෆ්‍රිජ් එක ඇරලා අර කෝඩිල්ල හදුව බෝතල් ටික ගන්නකොට තාත්තා මොකද කරන්නේ? අර මාමල ටිකව ගිහිල්ලා අර මේසයට වටේ වාඩි කරගන්නවා. සුනිල් බලන මොකද මේ? ඇන්ටිලගේ ඉඟලඟ වෙන් කරලා වාඩි කරනවා. අම්මා ගේනවා බීම. බීම ගෙනලා අම්මා බීම අල්ලන්නේ ඇන්ටිලාට විතරයි. අම් මාමලට අල්ලන්නේ. බැලුවම තාත්තා ගිහලා ෆ්‍රිජ් එක ඇරලා ස්ප්‍රයිට් බෝතලුයි ලෙමිනේටුයි සෝඩායි ගෙනලා තියෙනවා. ආයේ කුස්සියට ගිහිල්ලා අර දීසිවල කුකුල් මාස්, කට්ලස්, පපඩම් අල තෙල් දාපුවා බෙදනවා ගන්නවා. තාත්තා කවදාකවත් තාත්තගේ බත් එකකවත් බෙදාගෙන තාත්තා මේ මොකද මේ දීසියට බෙදන්නේ කියලා පුදුම වෙලා බලන් ඉන්නවා. ඊට පස්සේ ඒ ගිහලා දීසි මේසෙ උඩ තියෙන ඔක්කොම. ඊට පස්සේ තාත්තා යනවා කාමරේට. දැන් සුනිල් සෙල්ලම් කරනවා. සෙල්ලම් කරනකම් බලනවා. බීමත් බොනවා. බීම බොනවා බල බල ඉන්නවා. තාත්තා ගිහිල්ලා මොකද්දෝ පෙට්ටියක් ගේනවා. උම ආදරයෙන් තුරුල් කරගෙන ගේනවා ඒ පෙට්ටිය. සුනිල් හිතනවා අනේ අවුරුදු ගානකට මාව ඔය තරම් ආදරෙන් වඩාගෙන වක්වත් නැහැ තාත්තා. මට වඩා වටිනා දෙයක් ඒ ගේන්නේ කියලා සුනිල් බොහොම ඌනකෙන් බලන් ඉන්නවා. ඊටද යාළුවන්ට දුන්නම එක යාළුවෙක් මේකද ඔහොම ඇස්ලුක් කරන බල්ලි ඉවරලා උඩ පියන ගලෝල ඉවරලා ගන්නවා බෝතලයක්. අනේ රත්තරන් වතුර තියෙන බෝතලයක් ගන්නේ. රත්තරන් වතුර මට වඩා කොච්චර වටිනවද රත්තරන්. ඒක දිහත් බලන බල එක එක්කෙනා වීදුරු ගන්න අතට අරගෙන ඉවරලා එක්කෙනෙක් මූඩි ඇරලා අම්මෝ රත්තරන් වතුරනේ බින්දුවක්වත් වැටෙන්නේ නැති වෙන්න බොහොම ප්‍රවේශමෙන් කල්පනාවෙන් අනේ පොඩ පොඩ දාගන්නවා. අයියෝ ඒ වතුර ඒ තරම් වටිනවනේ ඒකනේ පොඩ පොඩ දාගත්තේ. අයියෝ ඒක මදිනි. ආ සමහර අංකල්ලා දාගන්නවා ස්පයිඩ් දාලා ඒක වැඩි කරනවා. සමහර අය දානවා සෝඩා දාලා වැඩි කරගන්නවා. සමහර අය ලෙමනේඩ් දාලා වැඩි කරලා ඉවරලා චිස්ද චිස්ද මොකද්ද මන් දන්නේ සද්දයක් දැම්ම දාලිවරලා එකපාර බිව්වේ නැහැ. වටිනා දෙයක් නිසා පොඩ බොන්න පටන් ගත්තා. අනේ පොඩ බොන්න පටන් ගන්න ටිකක් වෙලා යනකොට සුනිල් සෙල්ලම් කරගෙන ඉන්නවා. සුනිල් බඩගින්නක් ආවා. දැක්කර මේසේ කට්ලස් තියෙනවා. දුවගෙන දුවන ගියා කට්ලස් ගන්න. කට්ලටයක් ගන්න ගියාම අංකල්ට කිව්වා
තාත්තත් කියනවා මේක උගුල්ලන්ට නෙමෙයි වැඩ නෙමෙයි. ඔයා තාම් පොඩි ලොකු නම් පුළුවන්. තාම් පොඩි ඔයා. යන්න 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 අම්මන් ඉල්ලගෙන ලොකු නම් මේවා කරන්න. පොඩි කාලේ මේවා කරන්න හොඳ නැහැ. යන්න යන්න කියනවා. සුනිල් ගිල්ල අම්මගෙන් කට්ට සිල්ලගෙන යාළුවොත් එක්ක බෙදා ගන්නවා. සුනිල් ගොලුට ගියේ මොකද්ද? දැන් මේවා කරන්න හොඳ නැහැ පොඩි. ලොකු නාම කරන්න පුළුවන්. ඔන්න ඔළුවට ගියේ එක අවුරුදු 13 දී හොරෙන් චුට්ටක් බොනවා තාත්තා ඉතුරු කරපුවා. අර ආසාව හැංගීම කියපු අවවාදය ක්‍රියාත්මක ක්‍රියාවට නැංගුවා අවුරුදු 13 දී ඉස්සෙල්ලම. අවුරුදු 16 දී යාළුවෙක් එක්ක ඒ ක්‍රියාව නිතරම කරා ඉඳලා හිටලා කරා පුරුද්දක් වුණා. ඒ පුරුද්ද අවුරුදු 19 දී ඇබ්බැහි වුණා. අවුරුදු 21 දී මගේ ආයතනට ආවා. හොඳටම අරක් වලට ඇබ්බැහි වෙලා ඒ සුනිල් මෙන්න බලන්න දරුවගේ ඔළුවට ගියේ දේ පොඩි කාලේ ක්‍රියාත්මක වුණ හැටි. ඒ තරම් භයානකයි මේ වගේ ඇබ්බැහි වෙනවා. ඔයි කද්දකීමක් මිස්ටර් ෆර්නෑන්ඩෝ ඇවිල්ලා සේල්ස් ඒරියා මැනේජර් කෙනෙක්. හොඳ පඩියක් ගත්තා. ඉතින් මිස්ටර් ෆර්නෑන්ඩෝ අවුරුදු 40 දී හැදුනා ලෝ ප්‍රෙෂර්. නෝනත් එක්ක ගියා බෙහෙත් ගන්න දොස්තර ළඟට. ගියාම දොස්තර බෙහෙත් දීලා ඉවරලා කිව්වා මිස්ටර් ෆර්නෑන්ඩෝ රෑට අරක්කු චුට්ටක් බොන්න කිව්වා. නෝන කොනේ ඩොක්ටර් මෙයා බොන්නේ නැහැ. නෑ නෑ බෙහෙතක් මම කියන්නේ පොඩ්ඩක් බොන්න කිව්වා. එතකොට මිසස් ෆර්නෑන්ඩෝ කිව්වා අනේ ඩොක්ටර් බඳින දවසේ මෙයා වයින් චුට්ටක්වත් දීුවේ නැහැ. මෙයා බොන්නේ නැහැ. ගෙදර එනවා මෙයාගේ සහෝදරයෝ අරක්කු බෝතල් රා බියර් අරගෙන බීලි උනට පස්සේ මෙයා කියන්නේ ඔක්කොම ගෙනියන කියලා මෙයා බොන්නෙත් නැහැ. ඉතුරු වෙනවත් ඒවා උගල අරගෙන යන්නේ. එහෙම මෙයා බොන්නේ නැහැ. නෑ නෑ මිසස් ෆර්නෑන්ඩෝ බෙහෙතක් මම කියන්නේ ඔයා මෙයාට රෑට පොඩ පොඩ දෙන්න හෙට වැට්ටේදී බෝතලයක් ගේන්න කියන්න කිව්වා. ඉතින් දැන් මිස්ස ෆර්නෑන්ඩෝ වැට්ට යනකොට මිස්සර් මතක් කරලා මේ අරක ගේන්න. මොකද්ද? කේන්ති. අර දොස්තර කිව්වා ආ හා හා කියලා ගියා. හවස ආවම හෙව්වා ඔයා ගෙනවද? ආ ගෙනන්න මර ජරා ගෙනන්න තියනවා කියලා කිව්වා බෑග් එකේ. නෝන ගිලේ කබඩ් එකේ දැම්මා. රෑ කෑම කන්නාම හෙව්වා බෙහෙත් දිව්වද? ඔහු පිව්වා. අර බෙහෙත් ඒ බෙහෙත බීලා මේ බිව් බෙහෙත් ටිකට වමනේ දන්නද? නෑ නෑ ඒක ඕන්නේ නෑ. නෑ නෑ දොස්තර නෑ 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 බෑ. පොඩ පොඩ ඉර නෝන ගිහිලා චුට්ටක් දාගෙන ඇවිල්ලා වතුර ගොඩාක් දාලා දුන්නා පොන්නු. අනේ බැන බැන බිව්වා මිස්ටර් ෆර්නෑන්ඩෝ. සතියක් කොහොම බැන බැන බිව්වා. බිව්වට පස්සේ ඊළඟ සතියේ දැන් ගියා දොස්තර චෙකප් එකට එන්න කිව්වනේ. චෙකප් එකට ගියා. ගියාම ප්‍රෙෂර් එක බැලුවම දොස්තර කිව්වා හරි ශෝක්නේ බෙහෙත් ටික උතර අරන් තිනවා ප්‍රෙෂර් එක නෝමල් කිව්වා. ඉතින් නෝන්න හරි ආඩම්බරයිනේ නේද? ආඩම්බරකම එක්කව ඩොක්ටර් අර බෙහෙතත් මම බලෙන් පිව්වා පේනවනේ. ආ පේනවනේ දන්නන්න ඔයා බලෙන් පෝල් හරි ඔයා ගෙනාව ෂෝක්කේ ප්‍රෙෂර් එක හොඳයි. අනේ එහෙම බීපෝ මිස්ටර් ෆර්නෑන්ඩෝ මල්ලකට ආවා අවුරුදු 53 දී සෙන්ටර් එකට ඇතුළු වුණා. අවුරුදු 13ට ගේ විකුණපු සල්ලි විතරක් දුවේ පුතේ. ලක්ෂ 27ක බීලා තිබුණ අවුරුදු 13ට ගේ විකුණපු සල්ලි විතරක් පඩිය ඇර. කවුද අරක්කු බොන්න පුරුදු කරේ? දොස්තරගේ බෙහෙත. එනිසා මේ දුපු දුවේ පුතේ ඇබ්බැහිීමේ රෝගය ගොඩක් දෙනට තියෙන්න පුළුවන්. තමුන් විවෘත වුණොත් එහෙම දන්නේම නැතුව ඇබ්බැහි වුණා. ඇබ්බැහි වුණාට පස්සේ තමුන් අන්ත අසරණ තත්ත්වයට වැටෙනවා. ඒකයි මේකේ තියෙන භයානකකම. අන්න ඒකෙන් අපි ඈත් වෙන්නට ඕනේ. අත්අදහා බලන්න ගිහිල්ලා ජීවිතය විනාශ කරගත්ත අය ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි ගොඩාක් ප්‍රයසම් වෙන්නට ඕනේ. හොඳයි. මම හිතන්නේ මම දැන් කතා කර ඇති. මාත් එක්ක ඇවිල්ලා ඉන්නවා තව සහෝදරු දෙදෙනෙක්. මම දැන් ඒගොල්ලන්ට ආරාධනා කරන්න ඒගොල්ලන්ගේ කතා පටන් ගන්න. ජේසුපීටා හැමෝටම. මගේ නම නිස්සංක. මට අවුරුදු 26යි. මගේ පවුලින්නේ අම්මයි ආච්චි සීයයි. තාත්තයි අක්කයි ජීවතුන් අතර නෑ. ඉතින් මගේ ගම ඇවිල්ලා මීගමුවේ බෝලවලානේ. ඉතින් මම පාසල් යන්නේ බෝලවලාන මහාවිද්‍යාලයට.
මන් 2002 පූජා උදව් සමිතියේ ඉන්නවා බෝලවලානි මිසමේ. ඉතින් වැඩි කාලයක් ඉන්නේ මොකද මේ සම්භාර පියතුමා මිසමෙන් අයින් වෙලා යනවා වෙනම මිසමකට. ඉතින් මං කාලයක් එක්ක යද්දි ඕලෙවල් කරනවා, ඕලෙවල් ෆේල්. මට ගමේ යාළුවෝ වගේක් ඉන්නවා බෝලවලනේ මගේ ගමේම. ඒ යාළුවොත් එක්ක මං වෙන්දේසි වත්තක් තියෙන, ඒ වෙන්දේසි වත්තර යනවා සෙල්ලම් කරන්න. ඉතින් ඔතනදී තමා මං දුංකුඩු කියන මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ. දුංකුඩු ඇබ්බැහි වෙලා වැඩි කාලයක් යන්නේ මං සිගරටුයි ගංජයි පානය කරන්න ගන්නවා. ඒත් කවුරුත් බල කරලා දීලා නෙමේ මං ආසාවට බොන්නේ. ඉතින් යාළුවෝ කරනවා දැකලා ඉතින් මටත් ආසා හිතෙනවා ඒ දේවල් කරන්න. ඉතින් කාලයත් එක්ක යද්දී මං රැකියාවක් කරන්නේ, මගේ අම්මා කියනවා මට කෝස් එකක් මොකක් හරි කරන්න, මං ඒත් යන්නේ. මං කාලයත් එක්ක යද්දී මං පළවෙනි රැකියාව කරන්නේ කරුණායක සෝන් එකේ. සෝන් එකේ රස්සාව කරද්දී එතනට එන්නේ පුත්තලමේ හොල්සිම් එකට යන බඩු අයිටම් වගේයක් එන්නේ. හේමාස් එකේ කැන්ඩොස් එකේ එක එක දේවල් එනවා. හේමාස් එකෙන් එන්නේ බෙහෙත්. බෙහෙත් ගත්තාම ට්‍රැමඩෝල් ෆාමසිකල් අයිටම් එනවා, ටැබ්ලට් එන්නේ. ඉතින් එතනදී තමා මම ටැබ්ලට් පානය කරන්න ගන්නේ. එතනදී මට යාළුව එක්ක හම්බෙනවා, ගම්පහ යාළුව එක්ක. ඒ යාළුවත් එක්ක තමා මම වැඩිපුරම ඉන්නේ. මං ඒ ෆැක්ටරියටත් මට ගංජා ගන්න පුළුවන්. එතකොට මට බයික් එකකුත් තිබ්බා. මං ගංජා අරගෙන තමා වැඩපොළට යන්නේ. ඉතින් මට එතනින් ටැබ්ලට් මං අරගන්නවා. ඒ යාළුවයි මායි පාවිච්චි කරනවා, ගංජත් ගහනවා. කාලයත් එක්ක යද්දි මම මාස 8ක් විතර තමයි එතන රැකියාව කරන්නේ. මං ඒ රැකියාවෙන් අයින් වෙනවා. අයින් වෙන්නේ මොකද ඒ යාළුවා මට, ඒ ගම්පහ යාළුවා එතනින් ටැබ්ලට් මට අරන් දෙනවා. මං ගෙදර තමයි බිස්නස් කරේ. මගේ යාළුවා මට අරන් දෙන්නේ. පුත්තලමට යවන ලොරිවල තමයි එවන්නේ. කියන්නේ පොහොර බෑග් එකක් වගේ එවනවා. ඉතින් එතන කාලයත් එක්ක යද්දි මං ටැබ්ලට් ගුණනවා. මම වැඩිපුර පාවිච්චි කරන උදේටයි දවල්ටයි රෑටයි. කිව්වොත් ඊට පස්සේ කොහොම හරි යද්දි ටැබ්ලට් මංගාවින් ඉවර වෙන්න වගේ යද්දි මට උණ ගැනෙනවා. එතකොට මංගාව ටැබ්ලට් නෑ. දවස් 12ක් වගේ තමා මම ගෙදර ඉන්නේ මුකුත්ම පාවිච්චි කරන්න නැතුව. මට ඇඳකින්වත් බහින්න බැරි තරමට උණ ගැනෙනවා. ඉතින් මගේ අම්මා මාව එක්කන් යනවා බෙහෙත් ගන්න. මම බෑ කියද්දි යද්දි මගේ බාප්පයි අම්මයි අපේ මාමයි තමා එක්කන් යන්නේ ත්‍රිවිල් එකේ. මට ඇඳෙන්වත් බහින්න බැරි තරමට මාව උස්සන් යන්නේ. ඉතින් ඩොක්ටර් දැක්ක ගමන් මගෙන් අහනවා මොන හරි පාවිච්චි කරනවද කියලා. ඉතින් මගේ ලෙඩේට බෙහෙත් ගන්නත් ඕනේ. මං කියනවා මම පාවිච්චි කරනවා ටැබ්ලට් එකක් කියලා. ඉතින් බෙහෙත් දෙනවා. දවස් 12 ගෙදර ඉන්නේ. ඉතින් ඒ කාලෙදි තමයි ඇපල් කියන ටැබ්ලට් එක ඇවිල්ලා තිබ්බේ. ඒක ඇවිල්ලා තිබ්බේ ජායලට. ඉතින් මගේ යාළුවෙක් එක්ක මං යනවා ජායල, යාළුවෝ දෙන්නෙක් එක්ක. එතකොට ගම්පහ ඉන්න යාළුවා මං හොඳට ආශ්‍රය කරනවා. එයා අපේ ගෙදර යනවා එනවා. ඉතින් පළවෙනියටම ඇපල් කියන ටැබ්ලට් එක පාවිච්චි කරන්නේ මං ජායල ගිහිල්ලා. ඉතින් ඒක එක ටැබ්ලට් එකයි දාගන්න උනේ දවස්වල. ඉතින් ඒ කාලයත් එක්ක යද්දි මම මීගමු නගර සභාවේ වැඩට යනවා. අවුරුදු එකමාරක් විතර තමයි එතන රැකියාව කරන්නේ. ඒ කාලෙදි ඊට කලින් අපේ ගෙවල් ගාව කුලියට එනවා කට්ටියක්, අනුරාධපුරයේ කට්ටියක්. ඒගොල්ලෝ කැප් සර්විස් එකක් කරන්නේ. කැප් සර්විස් එක කරද්දි එතන යාළුවෝ මට කියලා තමයි ගංජා නම්මනම් ගන්නෙ අපේ ගෙට අල්ලපු වත්තේ. එතන බෝඩින් කාමර වගේක් තියෙන්නේ. එතන ගෑනු කවුරුත් නැහැ, පිරිමි අය විතරයි. එතන තමා මං ගොඩක් මින්නේ. කොහෙවත් යන්නේ. එතකොට අම්මයි, අම්මා වැඩට යනවා. අම්මා ගෙදර එද්දි 6 විතර වෙනවා. ආච්චි තමා හැමදේටම මට සල්ලි දෙන්නේ. ඉතින් ආච්චිත් කැමති කොහෙවත් යන්නේ නැතුව එයාට පේන් දින්නව නම්. ඉතින් මං වැඩි කණ්ඩ බොණ්ඩ පන්නන්නෙත් නැහැ. දෙන සල්ලි වලට මද්‍රව්‍ය තමා භාවිතා කරේ. ඉතින් එතනදී මට ඒ කුරුණෑගල යාළුවා හම්බුණා. මම එතන ඒ යාළුවත් එක්ක මත්කුඩු භාවිතා කරනවා. මත්කුඩු භාවිතා කරද්දි ඒ යාළුවෙකුයි මායි ඊට පස්සේ මගේ යාළුවෝ වගේක් ඉන්නවා කුරණ. ඒක යාළුවෙක් මත්කුඩු බිස්නස් කරනවා. ඒ යාළුවත් එක්ක තමා මං කොමාරි එතන කැප් සර්විස් එකෙන් අයින් වුණාට පස්සේ මං ඒ යාළුවත් එක්ක කුරණ ටවුන් එකේ ඉන්නවා. තව යාළුවෙක් ඒ ටවුන් එකට යනවා එනවා. එතන මත්කුඩු පානය කරනවා. ඊට පස්සේ කොහොම හරි
ඒ කුරණ යාළුවන්ගෙන් මං ඈත් වෙනවා. මොකද ඒක යාළුවෙක් බන්ධනාගාර ගත වෙනවා මේගමු ටවුන් එකේ යාළුවා, එයාව අල්ලගෙන. ඉතින් මං එතනින් අයින් වෙලා මං ආයේ ටැබ්ලට් ගංජා පානය කරන්න ගන්නවා ගමේ යාළුවොත් එක්කම. ඉතින් මගේ ආසාව තිබ්බේ ගොඩක්ම යාළුවොත් එක්ක ඉන්න තමා, රැකියාවක් කරන්න නෙමේ. ඇවිදින්න ගොඩක් ආස කරා. මත් කුඩු පානය කරලා ටැබ්ලට් පානය කරලා මං ගොඩක්ම යාළුවොත් එක්ක එහෙම යන්න තමා ආස කරේ. ඉතින් ඒ ආසාව වැඩිකල් ගියේ නෑ. මගේ අම්මා දැනගන්නවා මං මද්‍රව්‍ය භාවිතා කරනවා කියලා. ඉතින් හැමදාම ගෙදර ඇවිල්ලා අඬනවා මේ බෝග නතර කරන්න. ඊට පස්සේ මං ඉතින් බයිනවා. මොකද මන්ට සල්ලි හම්බෙන්නේ නැති දවස්වලට මම බෙල්ල වැල දාගන්න පවා ගිහිල්ලා තියෙනවා. අම්මා ආච්චි ගොඩක් ආදරේ ආදරේ කියන්නේ මං ආච්චිව බය කරලා සල්ලි අරන් තියෙනවා. ආච්චි කැමති නෑ මං කෑ ගහනවට. ගෙදර බඩු පවා කුඩු කරලා තියෙනවා. ඉතින් කාලයත් එක්ක යද්දී මං කිසිම දෙයක් අහන්නේ. මොකද ගෙදර ඉන්නවා බාප්පල කට්ටි ඉන්නවා, ඒගොල්ලෝ කියන දේවත් මං අහන්නේ. මං ඊට පස්සේ කැබ් සර්විස් එකේ අපේ ගෙවල් ගාවේ අයියලා කැබ් සර්විස් එකේ මාස 6ක් පමණ රැකියාව කරන. රැකියාව කියන්නේ ඒගොල්ලොත් එක්ක එහෙම යනවා. ඒගොල්ලොත් එක්කම තමා හිටියේ. ඉතින් අම්මා කියනවා කඩුව පිටි පල්ලි යනවා අපේ අම්මා. මම කිසිම පල්ලියකට යන්නේ නැහැ. කඩුව පිටි පල්ලි යනවා, ඒත් මද්‍රව්‍ය භාවිතා කරලා තමයි යන්නේ. ඉතින් මං ගිහිල්ලත් කියන්නේ. ඉතින් මට ඒ දවස්වල ඊට පස්සේ මගේ යාළුවෝ මාව ගණන් ගත්තේ නැහැ ඇත්ත කියනවනම්. යාළුවෝ මාව කොන් කරා. සමහරක් දවස්වලට යන්න එන්න තැනක් තිබ්බේ නැහැ. මගේ බයිසිකලෙත් මට නැතුව ගියා. පයින් පුළුවන් තරම් ඇවිද්දා. ඒත් මද්‍රව්‍ය භාවිතා කරන්න තමා ආච්චි තමා සල්ලි දෙන්නේ හැම දෙයකටම. අම්මා එද්දි හැන්දෑ වෙන හින්දා ආච්චි කොහොම හරි සල්ලි හොයලා දෙනවා. ණයට හරි කමන්නේ සල්ලි හොයලා දෙනවා. අන්තිම කාලෙදි ගෙදරින්වත් නෑදෑ කවුරුත් රුපියල් 10ක්වත් දුන්නේ. සමහර දවස්වලට කොණ්ඩේ කපන්න කියලා මාසෙට 7-8 පාරක් සල්ලි ගන්නවා මම. ඇඳුමක් ගන්න සල්ලි දුන්නාමත් ඒ වඩත් මද්‍රව්‍ය භාවිතා කරනවා. අඩුම තරමේ නත්තලකටවත් පල්ලියට ගියේ නෑ මම. ඊට පස්සේ අම්මා කියනවා මෙහෙම තැනක් තියෙනවා ෆාද කෙනෙක් කරන්නේ, එතනට යන්න කියලා කියනවා. ඉතින් මං කැමති වෙන්නේ මුලදී කැමැත්ත තිබුණාට යන්න මොන වගේ තැනක්ද කියලා මම ඇත්තටම දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ ඇත්තටම මටම හිතෙනවා යන්න ඕනේ, මම දැන් හැදෙන්න ඕනේ කියන දේ මට හිතුණා. ඉතින් කවුරුත් ගෙදර ගණන් ගත්තෙත් නැහැ. බයිසිකලයක්වත් ඉල්ලුවට දෙන්න කවුරුත් නැහැ. සල්ලි ඇත්තටම අන්තිම කාලෙදි රුපියලක්වත් ඉල්ලගන්න කවුරුත් හිටියේ නැහැ. නෑදෑ කෙනෙක්වත් දුන්නේ නැහැ. අඩුම ධර්මයේ පුංචි ලබා අප්පලවත් දුන්නේ නැහැ මට. යාළුවෝ හිටියෙත් නැහැ. ගොඩක් යාළුවෝ ආශ්‍රය කරා. ඊට පස්සේ අපේ අම්මා ඒ කටුපිටි පල්ලියට ගියාම ෆාදගේ නම්බරේ දීලා තිබ්බා. ෆාදගේ නම්බරේ එතකොට වැඩ කරේ නැහැ. ෆාදර් රට ගිහිල්ලා හිටියේ. ඊට පස්සේ එතන මාසයක් එකමාරක් විතර මං එහෙම ඇවිදැවිද තමා මද්‍රව්‍ය භාවිතා කරේ. ඉතින් ওই කාලෙදි මං පොලිසියට පවා හවු වෙලා තිනවා. දලුපතේදි පවා මං පොලිසියට හවු වෙලා තිනවා. ඒ ට්‍රීවිල් එකක ගංජා ගහ ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ එකපාරක් කියන්නේ පුංචිගේ දුවව මං දලුපත පන්ති දාන්න ආවා, නැටුම් පන්ති. එතකොට මං ආවේ මගේ ඌමනාවක් කරගන්නත් එක්ක තමයි ආවේ. වැඩිපුරම ආවේ ඌමනාවට ටැබ්ලට් ගන්න. ඒ යනකොට ටැබ්ලට් ගන්න ගිය තැනට පොලිසියෙන් ඇවිල්ලා එතනදි මාව අල්ලගත්තා. ඉතින් කොහොම හරි ගෙදරින් ඇවිල්ලා අම්මා කිව්වා උඹව ගන්නෑ මෙදා පාර, උඹව බන්ධනාගාරය යවනවා මෙහෙමයි කියලා. ඊට පස්සේ මං කිව්වා නෑ නෑ මං නතර කරනවා කියලා. ඊට පස්සේ අම්මා ගත්තා මාව. ඒ ගත්තේ අපේ අයියා කෙනෙක් ඉන්නවා, එයාගේ මාළේ ගස් තියලා. එතකොට රුපියලක්වත් මං ගෙදර තියන්නේ අම්මගේ සල්ලි තමයි මං හොරකම් කරන්නේ. අම්මා අල්මාරි යතුර තියලා තැන මං දන්නවා. එතනින් අරගෙන අම්මගේ අල්මාරිය තිබ්බ සල්ලි රුපියල පවා මං අරගෙන තිබ්බා. කැටයක් තිබ්බා. ඒ කැටේ එකතු කරේ කටුව පිටියේ පල්ලියට කොඩි මහන්ඩ. ඉතින් ඒ කැටේ පවා කඩලා මං සල්ලි ගත්තා. ඊට පස්සේ තමයි අපේ බෝලවලනේ පල්ලියේ ෆාදගාවට ගිහිල්ලා ෆාද තමයි කතා කරලා මාව හම්බෙන්න ඕනේ කියලා මං ගියා හම්බෙන්න.
ඊට පස්සේ ඇත්තටම ඌවමනාව තිබ්බා මට මද්රව්‍ය නතර කරන්න. ඒත් ගෙදර ඉද්දි බෑ. අද නතර කරනවා කියනවා. ඒත් පැයක්වත් යන්නේ මං ආය මද්රව්‍ය ගහනවා. මට ඕන දෙයක් ගෙවල් ගාවට ගෙන්න ගන්න පුළුවන්. ඕන දෙයක් මට ගෙනත් දෙනවා. ඉතින් එහෙම කරලා තමයි මම ෆාදර් ගාවට සෙන්ටර් එකට ආවේ. මං ඇවිල්ලා දැන් අවුරුද්දයි මාස 4ක් වෙනවා. මං දැන් රැකියාවක් කරනවා සෙන්ටර් එකේ ඉඳලා. ගෙදර යනවා එනවා මාසෙට එක පාරක්. ලේත් මැෂින් තමයි මම කරන්නේ. ස්තුතියි. හොඳයි. දැන් නම් ඉතින් යා බොහොම කඩවසම් පෙනුමක් තියෙනවා. ඉස්සර මල්නගෙනකොට කටුවක් ගොඩක් වගේ මම දැක්කේ. ඉතින් මම දැක්ක දවසින් දවස වෙනස් වෙන හැටි. හොඳයි. තවත් දෙකීමක් තියෙනවා. තව පොඩි වීඩියෝ වගේ තියෙනකොට පෙන්වන්න. මට දැනගන්න ලැබුණා දැන් ඔබට ටිකක් මාංශි වගේ කියලා. ඉතින් මේ පෞල් සේවා කරන අය පොඩි බීමක් ලෑස්ති කරලා තියෙන ඔබේ පිපාසය නිවන්න. මම නම් වතුර ටිකක් බිව්වා. ඉතින් අපි මේ පොඩි විවේකී අරගෙන ඉක්මන් කරලෙමු. අතකට අපිට පුළුවන් වැඩසටහන ඉක්මන් කරගෙන යන්න. දැන් වෙලාව 7:00 විනාඩි 3ක් තියෙනවා. 7:10 ඉදිරිය අපි පටන් ගමු. විනාඩි 10ක් 15ක් වගේ විවේකයක් ගමු. ඒ අතරතුර ඔබට මොනාරි පස්ස තියෙනවා නම් අහන්න. ඔබට ඇවිල්ලා අපිට කියන්නත් පුළුවන්. අතර අපි ඒක දැනුවත් කරන්නම්. එහෙම නැත්නම් පොඩි කොල කෑල්ලක ලීලා හැරි අපිට එවන්න.